හැබැයි අපේ රටේ මිනිසුන්ගේ තඹ සතර දෙයක් මං හොරගම් කිරුණේ ආද වෙනකම්. දෙනෙත් මතට පමනක් නොව හදවතටම ලං වූ රිදී තීරේ ප්‍රේමණීය හිතුවක්කාරයා කලං සිංහල සිනමා පාරාදීසයටම පෑයූ සඳ එළිය නැපත කිසිදාක පායන්නේ නැහැ. 1940 සැප්තැම්බර් 20 වනදා මේ පවර නම් ගම්මානයේ පවුලේ දෙවැනියා ලෙස මේ කෘතහස්ත රංගවේදියා උපත ලබනවා. ලාංකීය සිනමා වංශකතාවේ අමරසිරි කලන්සූරිය සලකුණ පළමුවෙන්ම සටහන් වන්නේ 1969 වසරේ හන්තානේ කතාව චිත්‍රපටය තුළින්. මම සිනමාව ඇත්තටම ගොඩක් ඉගෙන ගත්තේ ලෙස ජීන් ස්පීඩ් මහත්තයාගේ මේ අපේ ජාමිනි ෆොන්සේක මහත්තයාගේ ඩීබී න්‍යාසිංහ මහත්තයාගේ. ඉතින් සිනමා ගැන තමයි මම හරි ගෞරව කරන සිනමාවට සිනමාව ඇත්ත වශයෙන්ම මගේ ජීවිතයේ ආලෝකයේ ආලෝක කෙරුවේ සිනමාව. සිනමාව මම හිතන්නේ මගේ පවුලම ආලෝක කෙරුවේ මේ උතුම් සිනමාව. චිත්‍රපට 50කට පමණ සිය රංග ප්‍රතිභාව විදහා පාන්නට මේ අසහාය රංගවේදියානන්ට හැකි වුණා. අම්මදව බලන්න මමනේ. ඇත්තටම ඇයිදන ප්‍රේමවමට කැමතුනේ? අභාප්‍රාප්ත සම්මානනීය ජ්‍යෙෂ්ඨ සිනමා හා ටෙලි නාට්‍යනළු අමරසිරි කලන්සූරිය රංගවේදියාණන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. ඒ බොරැල්ල පොදු සුසාන භූමියේදී මේ වන විට ඔහුගේ දේහය කොළඹ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබෙනවා. ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට දේශපාලඥයින් කලාකරුවන් විද්වතුන් රැසක් පැමිණිමින් සිටිනවා. අපිට විශාල කනගාටුවක්. අපි හැමෝම මේ ධර්මතාවයට මුහුණ දෙන්න ඕන. ඔහුගේ අහිමිවීම සිනමා කලාවට විශාල පාඩුවක්. ඒක ගෙවගන්න මං හිතන්නේ ලේසි පහසු වෙන එකක් නැහැ. ආස් ගෞගේ අපි දැකපු හන්තානේ කතාවෙන් අපි දැකපු කලං අයියා අද අපෙන් සමුගන්න එක අපිට විශාල දුකක්. ධර්මසේන පතිරාජ දයාතෙන්න කෝන් එක තමයි මට කලන්සූරිය මුණ ගැහුනේ. කලන්සූරිය ඉතින් බොහොම නිරෝගීව පරමායුෂ වළඳලා තියෙනවා. එයා අසනීපයක් හැදුනේ නැතුව සෞඛ්‍ය සම්පන්නව ඉඳලා ජීවිතේ කෙලවරක් කරා. ඒක තමයි ඉතින් ඉපදුනොත් මැරෙනවා. ඒක ඉතින් අපිට වළක්වන්න බෑනේ. මම කලන්සූරියට සුබ ගමන් කියලා ප්‍රාර්ථනා කරනවා. චිත්‍රපටි රාශියක කලංගඟ පෑවා. තරංග චිත්‍රපටි ඔහු මගේ පෙම්වතා වුණා. හරිත්‍යාගේ මගේ සොහොයුරියගේ පෙම්වතා වුණා. ඉතින් ඒ හැම තැනකදීම කලංගේ රංගනය කැපිලා පෙනුණා. කලංගේ හැකියාව කැපිලා පෙනුණා. නමුත් අද අපිට කලන් කෙනෙක් නැහැ. ඇත්තට මම රඟපාල නැහැ ඔහු සමග. ඒ වුණාට මම ඌට ආදරේ. ආදරේ කරන්නේ අපි වගේ මෙන්න කට්ටියට. ඒ නිසා අපි ගොඩක් නට ආදරේ වැඩිනුවන් සෝ ප්‍රාර්ථනා කරනවා. අමරසිරි කලන්සූරිය කියන්නේ යුගයක්. ඒ යුගයක් ඉවර වුණා. මොකද එවැනි පින් නැමත බිහි වෙනවා කියලා හිතන්න බෑ. ඔහු අද නික්ම යනවා. ඉතින් ගැන හරි කනගාටුයි. කනගාටුදායක මරණයක්. අපි ඔක්කොම කනගාටු වෙනවා මං හිතන්නේ. ලංකාවේ සෑම සිනමා නුවේ සිංහල සිනමාවේ ආදරණීය හිතුවක්කාරයාගේ නික්මයාම සිංහල සිනමාවටම පුරවාලිය නොහැකි අඩුවක්. ආදරණීය කලා ඔබට සුබ ගමන්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.